ආයුබෝවන්. අද අපි ඔබත් එක්ක කතා බහක නියැලෙන්න බලාපොරොත්තු වෙන්නේ සෙන් ධර්මය පිළිබඳව. සෙන් ධර්මය ප්‍රධාන වශයෙන් ලෝකේ භාවිත කරන්නේ වර්තමාන ජපානයේ කියන භූමිකාවේ නැත්නම් රටේ. එතකොට එකකින් අදහස් වෙන්නේ නැහැ අනිත් ප්‍රදේශවල සෙන් ධර්ම නැහැ කියලා. අනිත් ප්‍රදේශවලත් සෙන් ධර්මය පවතිනවා තියෙනවා අනිත් තැන්වල. මූලික වෙන්නේ ජපානයේ මුල් කරගෙන. එතකොට අපි කවුරුත් දන්න කාරණාවක් තමයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම චින්තකයා, ආධ්‍යාත්මික නායකයා, ගුරුවරයා භාරතේ බිහි වුණා. උන්වහන්සේ තමයි ගෞතම බුදුන් වහන්සේ. ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය බෞද්ධ ධර්ම නැත්නම් බෞද්ධ දර්ශනයේ ලෙස දැනුම් පද්ධතිය හඳුන්වනු ලබනවා. මේ දැනුම් පද්ධතිය කාලයත් සමගම බෞද්ධ දැනුම නැත්නම් ගෞතම බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා ටික විකාශනය වෙන්න පටන් ගත්තා. එය පළවෙනි ධර්ම සංගායනාවේ එක සම්දිස්ථානයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඒතකොට ලෝකේ ප්‍රකටම එහෙම බෞද්ධ සම්ප්‍රදායන් දෙකක් ප්‍රකට වෙනවා. එකක් තමයි ථේරවාදය, අනිත් එක මහායානය කියලා. ඒතකොට ථේරවාද වර්තමානයේ ථේරවාද ධර්මයේ පවතින රටවල් කීපයක් තියෙනවා. ඒකේ ප්‍රමුඛ ස්ථානය ගන්නෙ ලංකාව. ඒ වගේම බුරුමේ, මියන්මාරය වැනි රාජ්‍යයන් ගත්තාම ථේරවාද සම්ප්‍රදාය අඛණ්ඩව පැවතගෙන ඉන රාජ්‍යයන් විදිහට රටවල් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඒතකොට එහි විශේෂිත තැනක් අපට හිමිනවා ලංකාවට. ලංකාවට ථේරවාද බෞද්ධ ධර්ම නැත්නම් ධර්මය එහෙම නැත්නම් ඒ දැනුම් පද්ධතිය අපි අඛණ්ඩව ආරක්ෂා කරා, අපි ඒ අභ්‍යාස කරා, අපි ඒක භාවිත කරා, ඒ දැනුම අපි සුරක්ෂිත කරා. එහෙම ගත්තහම සම්දිස්ථානයක් එනවා. ඒක අපි තමයි ලංකාවේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරේ. එය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ වර්තමානයේ අලු විහාරයේ එය ග්‍රන්ථාරූඪ කරලා යම් ප්‍රමාණයක් අපි කියන නිදන් කරලා අනිත් ටික ප්‍රයෝජනීය සඳහා ලබා ගන්නවා. එය අඛණ්ඩව කරගෙන. ඊළඟ සම්ප්‍රදාය තමයි මහායාන සම්ප්‍රදාය. ඒත් මහායාන සම්ප්‍රදාය විශේෂයෙන්ම ගත්තහම ලෝකයේ තිබ්බතය, එතෙන් ගිහුවාම චීනය, ජපානය, කොරියාව, වියට්නාමය යන රටවල් වල තියෙන මහායාන සම්ප්‍රදාය. එය ඔවුන් විසින් පවත්වාගෙන යන අභ්‍යාස කරනවා. ඒ සංස්කෘතියේ මහායානයේ මත පදනම් වෙලා ගොඩනැගිලා ලෝකේ තියෙනවා. එතකොට මෙහෙම අපි හොයාගෙන යනකොට අපිට හම්බ වෙන එක ස්ථානයකදී දකුණු ඉන්දියාවේ හිටපු යතිවරයන් වහන්සේ නමක්, උන්වහන්සේගේ නම බෝධිධර්ම. මේ බෝධිධර්ම හිමියන් දකුණු ඉන්දියාවේ සිට ගමන් කරනවා. ලෝකපෝලිය ගත්තාම ඉන්දියාවේ නම වර්තමාන බටහිර බෙංගාලය, බංග්ලාදේශය හරහා උන්වහන්සේ ගමන් කරනවා චීනයට. චීනයට ගමන් කරලා උන්වහන්සේ චීනයේ තිබුණු සංස්කෘතිය සමග බුදුදහම ස්ථාපිත කරනවා. අන්නේය මහායාන එක සම්දිස්ථානය. ඉනිග්මිතිව චීනෙන් මේ සංක්‍රමණය වෙනවා මේ දැනුම් පද්ධතිය ජපානයට. ඒකට ජපානයට ගියපුවාම එය සෙන් නමින් හඳුන්වනු ලබනවා. ඒකට සෙන් කියන එකේ ප්‍රධානතම අර්ථය වෙන්නේ ධ්‍යාන කියන එක. ධ්‍යාන වැඩීම කියන එක. එතකොට සෙන් ධහම සෙන් බුදුධහම කියලා කියන්නේ ධ්‍යාන වැඩීම කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට එහිදී මූලිකත්වය දෙනවා මනස දියුණු කිරීම සඳහා සෙන් ධර්මය. එතකොට සෙන් ධර්මය අධ්‍යයනය කිරීමේදී ඒ සෙන් ධර්මයට අදාළ වූ සන්දර්භයක් තුළ, ඒ සාහිත්‍ය තුළ මේ අධ්‍යයනය කිරීම තමයි ඉතා වැදගත් කොට අපට සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට මේ සෙන් ධර්මයේ තියෙන මූලිකම දේවල් ඒ පරිසරයට බද්ධ ජන ජීවිතය සමග ඒකාබද්ධ වෙලා තියෙනවා.
ඉතින් අපි දැන් මෑත භාගයේදී මේ සෙන් ධර්ම පිළිබඳ ලෝකේ ප්‍රකට වුණා ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ආගමික බෞද්ධ ආගමික සමුළුවේදී තමයි පාර්ලිමේන්තුවේ. එහිදී විශේෂයෙන් තේරවාද සම්ප්‍රදාය සම්බන්ධයෙන් මේ ආගමික පාර්ලිමේන්තුවේදී තේරවාද සම්ප්‍රදාය පිළිබඳව අදහස් දක්වලා කතා කළේ ලංකාව හිටපු අනගාරික ධර්මපාලතුමා. ඒ වගේම ඉන්දියාවේ හින්දු කියලා කියන හින්දු දහම් පිළිබඳව මේ සමුළුවේදී අදහස් දැක්වේ ස්වාමි විවේකානන්ද. ඒ වගේම මහායාන සෙන් දහම පිළිබඳව මේ දේශන පවත්වලා අදහස් දැක්වේ TD සුසුකි කියන විද්වතාවරු. එතකොට පසු කාලින මේ සෙන් ධර්මයේ ලෝක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ඒ සංස්කෘතියට බත් වුණා. මේ සෙන් සංස්කෘතිය තුළ ප්‍රධාන වශයෙන්ම ජීවිතය කොහොමද ගත කරන්න කියලා ඊට අපූර්වට සබහා දහමත් එක්ක ගත කරන්න කොහොමද කියලා ඊට අපූර්වට විචිත්‍රවත් විදිහට සිද්ධාන්න සුළු ආකාරයට කරුණ ඉදිරිපත් කරනවා. එහිදී සසෙන් කියලා මූලික කරුණක් සාකච්ඡා කරනවා. ඒ තමයි සසෙන් කියලා කියන්නේ ඉඳගෙන කරන භාවනාවට. එහිදී ඉඳගෙන කරන භාවනාවේදී විශේෂ වශයෙන් භාවිත කරනවා කමඨහන්. ඒට උන් හඳුන්වන්නේ ක්වාන් කියන නමෙන්. ක්වාන් පුහුණු පුරුදු කිරීම උන් සිදු කරනු ලබනවා. අපි ඔබට ආරාධනා කරනවා සෙන්දහම පිළිබඳ ඉසිත් ගන්නා සුළු කාරණා අපිට එක බෙදා හදාගමු කියලා. එහෙනම් මුළු පරිසරයටම ශාන්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.